අදම විවාදයට ගැනීම නැත්තම් වහාම විවාදයට ගැනීම හරහා මෙහි අභිමතයට හානියක් වෙනවයි කියලා මම තර්ක කරන්නේ. සුප්‍රීම උසාවිය කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියට මුළු පනතම පූර්ණ වශයෙන් පටහැනියි කියලා. ඒ 54න් 13ක් සංශෝධනය කරන්නට තීරණය කළා තියෙනවා. අනිත් එක මේ පනත ක්‍රියාත්මක වෙන්නේ අද හෙට නෙමෙයි. අනාගතයේදී ආණ්ඩු බලය ගන්න ලැබෙන කණ්ඩායමට තමයි මේකේ ප්‍රශ්න ඇති වෙන්නේ. සමහරු අදි නීතිඥ කිව්වට අඳුමතරමේ අදි පඬිතකමක්වත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කියව ගන්න බැරි නීතිඥවරු ඉන්නක ගැන කනගාටු වෙනවා ගරු කතානායකතුමනි. ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ තියෙන්නේ ව්‍යවස්ථාවට පටහැනි කරුණු තියෙනවා. ඒක හැබැයි නිවැරදි කර ගැනීම සඳහා සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. මේ පනත අපි නිවැරදිව ගෙනල්ලා තියෙනවා. මේ දවස් කීපය තුලම කටයුතු කරේ විපක්ෂය මේ විවාදය කල් දාන්න පුළුවන්ද කියන කාරණේ බලන්න. අපි රජයක් හැටියට අපිට මේ කල් දැමීමට හැකියාවක් නැහැ. ඒ හින්දා යම්කිසි තවත් සංශෝධන අවශ්‍ය නම් ඒක ඒ යෝජනා ඉදිරිපත් කරලා විවාදය පවත්වලා අද අපි සම්මත කර ගැනීමට සැලසුම් කරලා තියෙනවා. ඒ හින්දා මේක ප්‍රමාද කිරීමට හැකියාවක් නැහැ. දැනට අවුරුදු දෙකකට වඩා ප්‍රමාද වෙලා තියෙන ගරු කතානායක තුමනි. එක් දවසක විවාදයක් නම් තියෙන්නේ වැඩිමනොත් 25කට 30කට තමයි අදහස් දක්වන්න හම් වෙන්නේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ අදහස ඔබතුමන්ලට බහුතරයේ තියෙනවා නම් සම්මත කරගන්න. ඒක අදම කරගන්න මොකද්ද තියෙන හදිස්සිය? එහෙම නැත්නම් කතානායක තුමනි අපි මන්ත්‍රීවරයෙක්ට මෙතෙන්ට එන එකේ තේරුම මොකක්ද? විපක්ෂයේ සියලු පක්ෂවලට ආරාධනා කරා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. අපට ඉඳගන්නකෝ. මොලේ තලා ගන්නතු ඉඳගන්නකෝ පොඩ්ඩක්. මමනේ කතා කරන්නේ. මරණාධාර සමිතියකවත් ඡන්දෙ ඉල්ල ගන්න බැරි එකෙක් ඉඳගන්නකෝනේ. මේකට මීට වැඩිය බලතල දෙන්න ඕනේ කියලා විපක්ෂෙන් යෝජනා වුණා. ඒ නිසා මේ වෙලාවේ නිකම් මේ මාකට් කරගන්න කතා කරන්නේ නැතුව මේක කලින් කිව්වනම් දින හතරක් ගන්න තිබ්බා කතානායකතුමනි. එතුමා කියන්නේ මරණාධාර සමිතියකටත් මං සුදුසු නෑ කියලා. එතුමලගේ පක්ෂේ නායකයෝ තමයි එතනින් මාව පත් කරේ. ඉතින් එතනින් පත් කරා විතරක් නෙවෙයි සෞභාග්‍ය දැක්ම ලිවීමටත් මාව ඒ කමිටුවේ කොටස්කාරයෙක් කරගත්තා. සෞභාග්‍ය දැක්මට අනුකූලද මේක? මේගොල්ලෝ රට බංගලොත් කරපු නිසා තමයි මේවා විකුණන්නේ. ඔයගොල්ලෝ බංගලොත් කරුවනේ සතේ අතේ නෑ. දැන් ඩයිකෝඩ් ගහගෙන රට බංගලොත් කළා. මැතිවරණ බල්දී කිව්වද ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය මේවා විකුණනවා කියලා? ඔයගොල්ලෝ කිව්වද? නිකම් මේ දාලේ යන්න මේක තවත් කඩනතෝ දාලේ යන්න. මේ න්‍යායපත්‍රය අපි කලින් සතිය සාකච්ඡා කළා. මේ න්‍යායපත්‍රය උදාගෙන තියෙනවා. සමහර අය මේක දන්නේ නැතුව ඇති. මේ පාර්ලිමේන්තුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කළ සම්මත කළේ එක දවසේ. මේක මරණාධාර සමිතියක් නෙමෙයි, මේක පාර්ලිමේන්තුවක්. ඔබතුමා හිතනවා මරණාධාර සමිතියක් කියලා මේක. සැරින් සැරේ ඕඩර් මම සභානායක. You better go through the standing orders. මේක පාර්ලිමේන්තුවක්. මරණා කළ මන්ත්‍රීවරයා නිසද ඉතින් ඔක කියවලා ඉන්න. පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් වෙනවා. තාම සාවර නියෝග දන්නේ. මහලුකොඩ ලෝක පුරා ගිහිල්ලා කයිය ගහනවා. විශ්ෙක්නේ මේ සභාවේ වැඩ කරන ක්‍රමයට තමයි ස්ථාවර නියෝග තියෙන්නේ. ඒක තමයි ඒක ඒගොල්ලන්ගෙන් අහන්න. මම හිටියනම් දාන්නේ නැහැ ඔයාව. මම කලින් සැරේ දැම්මෙත් නැහැ, හිටියනම් දාන්නෙත් නැහැ. ඒ පිස්සඹ පාර්ලිමේන්තුවට දාලා හරියන්නේ නැහැ. අපි මේ පත්‍රයට යන් වැඩිදුර කාලේ වුණනම් අපි සාකච්ඡා කරමු දවල් එකට තියෙන රැස්වීමෙන්. තමන්ගේ තනි බලයට හිතුමතයට මේක කරන්නේ නැතුව අපි මේක පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරලා මේ සම්මත කරගන්නවද නැද්ද කියන තීන්දුව හෙට දවසේ පුළුල් සාකච්ඡාවකින් පසුව මේ ඉෂ්ට කිරීම වැඩගත්.